මේ මාධ්‍ය හමුවද පවත්වන්න ප්‍රධාන කාරණාව තමයි අපි දන්නවා මේ වෙද්දී ආණ්ඩුව එමන් නැත්තම් ජනාධිපතිවරයා තවදුරටත් බලයේ රැඳී සිටීම සඳහා විවිධ උපක්‍රම යොදනවා, විවිධ දේවල් කියනවා, විවිධ දේවල් බෙදනවා. හරිද? මෙන්න මේ කාරණා යන අතරේ අපි දැක්කා දැන් පහුගිය කාලෙම දිගින් දිගටම මේ විධායකය ශක්තිමත් කරන මයිතනේ වර්තමාන ජනාධිපතිවරයා මේ විධායකයේ මයිතන්නේ එතුමා දීර්ඝ කාලයක් මේක ඉඳී කියන බලාපොරොත්තුවෙන් විවිධ අනපනත් කියනවා. අපි දැක්ක පහුගිය කාලේ මාර්ගස්ථ සමාජ මාධ්‍ය ආරක්ෂණ නියාමන පනත, ඊ ප්‍රේද අපි දැක්ක විදුලි බල සංශෝධන පනත, ඒ වගේ විවිධ පනත් ටිකක් ගේනවා. ඒ පනත් අතරේ අපි දැක්ක දැන් මේ තවත් පනතක් ගෙනල්ලා තිනවා, ආර්ථික පරිවර්තන පනත. දැන් මේ අපිට මේ ආර්ථික පරිවර්තන පනතේ කෙටුම්පත මේක අපිට හම්බෙලා තිනවා, ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සඳහා විධිවිධාන සැලසීම සඳහා ශ්‍රී ලංකා ආර්ථික කමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළඳාම් සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික ජාත්‍යන්තර වෙළඳායතන පීඨීම සඳහා තමයි මේ පනත ගෙනල්ලා තින්නේ. මේ පනත ගෙනවත් එක්කම 1978 රාජ්‍ය සභාව මගින් සම්මත කරගත්ත 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ පනත සම්මත වීමත් සමගම ආයෝජන මණ්ඩලය අහෝසි වෙනවා. එතකොට අපිට තියෙන්නේ දැන් අපි එක පැත්තකින් කියනවා ඇත්තටම ආයෝජන මණ්ඩලය 1978 ඉඳලා මේ වෙනකන් ආයෝජන මණ්ඩලය ඇත්තටම මේ රටට ආයෝජන ගෙනාවද කියන බරපතල කාරණාව මෙතන තියෙනවා. අපි දන්නවා ආයෝජන මණ්ඩලය සම්බන්ධයෙන් අපේ රටේ කාලයක දිනම ලංකාවට ආයෝජකයන් අතර ලොකු පිළිගැනීමක් නෙවෙයි තිබුණේ. අපි දන්නවා ලංකාවට ආයෝජකෙක් අහම ආයෝජන මණ්ඩලයේ කෙරුවාව, ඒකට පත්වෙච්ච සභාපතිවරු, ඒකට පත්වෙච්ච අධ්‍යක්ෂකවරු, මේ රටේ විදේශ රටවලින් ආපු ආයෝජකයන්ට සලකපු ආකාරය, ඔවුන්ගෙන ආපු ආයෝජනවලට ඒගොල්ලෝ දීපු තැන, ඒවට දීපු ප්‍රමුඛත්වය සම්බන්ධයෙන් ගැටලු සහ කාරණා ටිකක් තිබුණා. එවැනි මොහොතක තමයි මේ රටේ ආර්ථික පරිවර්තනය උදෙසා මේ පනත ගෙනල්ලා තියෙන්නේ. අපිට තියෙන්නේ මේ කාරණාව. අපි දන්නවා රටක් විදියට අපිට විදේශ ආයෝජන අවශ්‍යයි, අපි පරිවර්තන වලට යන්න ඕනේ. අපිට මේ දැන් වසර 25ක් 30ක් තිබිච්ච මේ අනපනත් වෙනස් විය යුතුයි. හැබැයි මේ කාරණා එහෙම වෙන්න ඕනේ. මොකද අපි කියන්නේ අද දැන් අවුරුදු 30ක් 35ක් වෙද්දී රට විවිධ පැතිවලට ගිහිල්ලා විවිධ රටවල් සමග අපිට ජාත්‍යන්තරයේ සමග ජාත්‍යන්තර වෙළඳාම, අපනයන වෙළඳාම දියුණු කරන්න අපිට මේ අනපනත්වල මේ නීති රීතිවල මේ කියන්නේ මීට අවුරුදු 30-40ට ගෙනපු මේ යල් පැනපු නීතිත් එක්ක යන්න බෑ. ඒක අපි පිළිගන්නවා. හැබැයි අපට තේන කාරණා මේ රටට මොන අනපනත් ගෙනාවත් මොන නීති රීති ගෙනාවත් මේ රටේ අනන්‍යතාවයේ ආරක්ෂා විය යුතුයි. මේ රටේ මිනිසුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කරගත යුතුයි. මේ රටේ මූලික ලියවිච්ච වෙච්ච ආණ්ඩුකම ව්‍යවස්ථාව ආරක්ෂා විය යුතුයි. හරිද? එහෙම නැතුව මේ ගේන පනත් සම්පූර්ණයෙන්ම ගේන්නේ මේ වර්තමාන ජනාධිපතිවරයා, බලයේ ජනාධිපතිවරයා, එතුමා යටතේ තියෙන මේ විධායකය. මේ විධායකය ශක්තිමත් කරන පනත් තමයි මේ ගේන්නේ. ඉතින් මේ සම්බන්ධව තමයි අපිට තියෙන බරපතල ප්‍රශ්නේ. මොකද අපි කියන්නේ අපි දන්නවා මේ රටේ මිනිස්සු, මේ රටේ මහජනතාව අවුරුදු ගාණක් මේ විධායකයෙන් බැටකාපු මිනිස්සු ඉන්නේ. හරිද? එතකොට මේ විධායකයෙන් බැටකාපු මිනිස්සුන්ට මේ අනපනත් ගෙනල්ලත් මේ විධායකයනේ ශක්තිමත් කරන්නේ. මෙතන තමයි අපිට තියෙන බරපතල ප්‍රශ්නේ. දැන් අපි දන්නවා දැන් මේ පනතේ හරහා මේ ආර්ථික පරිවර්තන පිළිබඳ ජාතික ප්‍රතිපත්ති පනතෙන් මේ පනතෙන් පිහිටවනවා මේගොල්ලෝ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව. දැන් මේ ආර්ථික කොමිෂන් සභාව පත් කරපුවාම මේ පනතේ මේ කොමිෂන් සභාවේ සම්පූර්ණ සමාජිකය පත් කරගැනීමේ බලය තියෙන්නේ ජනාධිපතිවරයාට. හරිද? එතකොට මෙහෙම ජනාධිපතිවරයාට ඕන දේවල් මේකට කරන්න පුළුවන්නේ. හරිද? අපි කියන්නේ එහෙමනම් දැන් අපි දන්නවා මේ රටේ ආණ්ඩුකම ව්‍යවස්ථා දායක සභාව තියෙනවා, පාර්ලිමේන්තුව තියෙනවා. එතකොට අපි කියන්නේ ඒ පාර්ලිමේන්තුවට යටත් කරලා ව්‍යවස්ථාදායක සභාවට පත් කරලා ඒ ස්වාධීන කොමිෂන් සභාව පත් කරන ව්‍යවස්ථාදායක සභාවෙන් මේක සමාජිකව පත් කරන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා ඒකාධිපති ගමනක් යන වැඩපිළිවෙලට සහයෝගයක් දක්වන්න තමයි මේ ආර්ථික කොමිෂන් සභාව පිහිටන්න
මේ පනත ගැනලා තියෙන්නේ. ඉතින් මේ පනත ඉතාම බරපතල අපි කියන්නේ මේ පනත සම්බන්ධයෙන්. මොකද මේ කෙටුම්පත අපිට අද දිනේ තමයි ලැබුණේ. මේ කෙටුම්පත සම්බන්ධයෙන් අපිට අවුරුද්දට අධ්‍යයනය කරනවා. අපි කියන්නේ මේ කෙටුම්පත් සම්බන්ධයෙන් ඔය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන 225 දෙනා මේ පනත සම්බන්ධයෙන් වැඩිදුරට අධ්‍යයනය කළ යුතුයි. අපි දන්නවා මේ මේ පනතේ තියෙන බරපතල කාරණාව මේකේ මේ 48 වෙනි පිටුවේ මේකේ තියෙනවා. මේ දැන් මේ EC එක එහෙම නැත්නම් මේ ආර්ථික කොමිෂන් සභා මණ්ඩලය මේකේ ආර්ථික ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභා මණ්ඩලය මේකේ මේකේ තියෙන බරපතල ප්‍රශ්න තමයි මොකක් හරි යම් කිසි අපි කියමුක අපේ රටේ ආර්ථිකයට බලපාන අපේ මේ ආර්ථික මර්මස්ථාන මේක යටතේ මේ විකුණන්නනේ මේ මේ පනත් ගේන්නේ මේවා පෞද්ගලීකරණය ගේන්නේ මේ පනත් ගේන්නේ දැන් මේ පනත් මේවට විරුද්ධව යම් කිසි පාර්ශවයක් උසාවි ගියොත් ඒ මේ 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 කොමිෂන් සභාවවලට මේ පීඩන කොමිෂන් සභාවවලට විරුද්ධ උසාවියෙන්ඩත් බෑ හරිද මෙන්න මේ ආකාරයට තමයි මේ වැටබැඳලා තින්නේ ඉතින් මෙන්න මේ වගේ බරපතල ප්‍රශ්න තමයි මේ මේ පනතේ තියෙන්නේ ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ පනත් මේ දැන් අපි දැක්කන්ද ඊයේ පෙරේද මේ මේකේ මේ මේකේ තියෙනවා මේ 48 වෙනි පිටුවේ ආර්ථික පරිවර්තන පිටුවේ 48 පිටුවේ තමයි මේ තියෙන්නේ මේ 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 යම් සිවිල් හෝ අපරාධ නඩුවක් හෝ දරන වියදම් අර මේ කියන්නේ මෙයා අරමුදල සම්බන්ධ මේ තියෙන්නේ මේ මේවා මේ අපරාධ නඩුවක් විදිහට ගණනය කරන්න විදියක් නැහැ මේකට උසාවි යන්න විදියක් නැහැ මේ ආකාරයට තමයි මේ පනත් ගෙනල්ලා තින්නේ ඉතින් ඒ නිසා අපි කියන්නේ මේවා සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව 225 දෙනා මේ පනත සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය කළ යුතුයි අපි කියන්නේ මේ මේ අපි දන්නවා කිසිසේත්ම ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ නැහැ මේ පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත වෙන තාක්කල් ඔය පාර්ලිමේන්තුව විසිරවන්නේ නැහැ මොකද මේ ජනාධිපතිවරයා අපිට බොහොම පැහැදිලි ජනාධිපතිවරයා මේ අරන්ගෙන යන ගමන හරිද මේ පනත් අනපනත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා විධායකයේ ශක්තිමත් කරලා අපිට බරපතල කාරණාවක් තියෙන්නේ මේ මේ විදිහට විධායකයේ ශක්තිමත් කරලා අර පළාත් පාලන මැතිවරණේ හැංගුවා වගේ ජනාධිපතිවරණයත් හංගලා එතුමා ඒකාධිපති ගමනක් යන්නද මේ ලෑස්ති වෙන්නේ කියන්නේ කාරණාව මේ පනත අධ්‍යයනය කරමු අපිට බලා ගන්න පුළුවන් ඒ නිසා අපි කියන්නේ අපි දැක්ක දැන් පහුගිය කාලේ පොදු ජන එක්සත් පෙරමුණ එහෙම නැත්නම් හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් මේවා පෞද්ගලික කිරීම සම්බන්ධයෙන් එතුමා ලිපියක් ලියලා තිබ්බා අපි කියන්නේ දැන් මොකද හිටපු ජනාධිපතිවරයා නායකත්වයේ දරන පොදු ජන එක්සත් පෙරමුණට තමයි පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ හරිද එතකොට මේ පනත කොහේ ගියත් පාර්ලිමේන්තුවට එන්න ඕනේ දැන් අපි කියනවා ජනාධිපතිවරයාට හිටපු ජනාධිපතිවරයාට මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා අපි දන්නවනේ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ඔය ජාතික සම්පත් ජාතිකත්වයේ ඉස්සරහටම බලයට ආපු නායකයෙක්නේ අපි කියනවා දැන් ඕගොල්ලන්ට මෙන්න පනත පාර්ලිමේන්තුවට එනවා මේ පාර්ලිමේන්තුවට එන මේ පනත මේ අහිතකර පනත මේකේ තියෙන මේ අහිතකර දේවල් සංශෝධනය නොකර මේ පනත සම්මත කරගන්නවද හරිද එහෙම නැතුව දැන් ලිපි තවදුරටත් ලිපි ලියලිය මහජනතාව ඉස්සරහට ඇවිල්ලා මාධ්‍යයට ඇවිල්ලා සංදර්ශන දානවද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න හරිද මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමේ සම්පූර්ණ බලය තියෙන්නේ පොදු ජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒ වගේම දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා ප්‍රමුඛ පාර්ශ්වය අතරේ තමයි මේක තියෙන්නේ ඒ නිසා වහාම මේ පනතේ මේවා අපි කියන්නේ මේ පනතේ මේ පනත සම්බන්ධයෙන් මේකේ හොඳ කාරණා තිනවා අපි කියන්නේ මේ පනත දැක්කහම මේකේ අපි කොරහැ කිඹුල්ලු දකින්න වගේ මේකේ වැරදි දකින්නේ නැහැ මේ පනතේ මේ පනත අදට යාවා මේ තියෙන මේ රටේ මේ ආර්ථිකය මෙතනින් එහාට පිම්මක් පනින්න මේක යාවත්කාලීන විය යුතුයි අපි කියන්නේ මේ යාවත්කාලීන වෙනකොට මේ රටේ අනන්‍යතාවය මේ රටේ භෞමික අඛණ්ඩතාවය මේ රටේ ආර්ථික මර්මස්ථාන මේ පනත හරහා වෙනත් රටවල් වලට වෙනත් රටවල් වල තියෙන සමාගම් වලට අත්පත් කර ගැනීමට හොඳ පිටුවහලක් එනවා මේ කියන මේ පනත. ඒ නිසා අපි කියන්නේ වහාම මේ පනත සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ 225 දෙනා අපි දැක්කනේ මේ 225 දෙනාටම කියන්නේ මේ පනත විවිධ උපක්‍රම යොදවලා ජනාධිපතිවරයා මේ පනත සම්මත කරගන්න උත්සාහ කරයි. හරිද? ඒ නිසා අපි දැක්කනේ සමාජ මාධ්‍ය නියාමන පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය ඒ ආකාරයටත් මේ ආර්ථික ප්‍රසංස්කරණ පනත එහෙම නැත්නම් ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුව සම්මත කරගන්න උත්සාහ කරයි. අපි දන්නවා මේ පනත සම්මත නොකර මේ පනත පාර්ලිමේන්තුවට නොගෙන මේක නොගෙන ඔය කියන මහමැතිවරණය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පවත්වන්නේ නැහැ. ඒ නිසා මේ
මේ පනත හරහා මේ ගෙනල්ලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම විධායකයේ තව තවත් ශක්තිමත් කරලා මෙරටේ මිනිසුන්ට මෙරටේ මිනිසුන්ගේ මෙරටේ මහජනතාවගේ අයිති උල්ලංඝනය කරන පනතක් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි කියන්නේ කිසිසේත්ම වර්තමාන ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැහැ මෙවැනි ආකාරයේ අනපනත් පාර්ලිමේන්තුවට ගෙන සම්මත කරගන්න. මොකද එතුමාට මේ රට බාර දුන්නේ తాවකාලික. එතුමා පත් උනේ මහජන කැමැත්තෙන් නෙමෙයි. එතුමා පත් උනේ පාර්ලිමේන්තු ජනමතේ, පාර්ලිමේන්තු මතේ, පාර්ලිමේන්තු ඡන්දයෙන්. ඒ නිසා අපි කියන්නේ මේක සදාචාරාත්මක අයිතියක් නැහැ එතුමාට මෙවැනි පනත් ගන්න. මොකද මේ පනත් මේ අනපනත් මෙරටේ මහජනතාවට බලපානවා, මෙරටේ ව්‍යාපාරිකයන්ට බලපානවා, මෙරටේ මධ්‍යම පාන්දිකයන්ට බලපානවා, මෙරටේ කුඩා ව්‍යාපාරිකයන්ට, මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට, මෙරටේ ආයෝජකයන්ට, දේශීය ආයෝජකයන්ට, මේ සියලු දෙනාට බලපාන පනත් නීති රීති මේකේ තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ පනත් ගේන්න කලින් එහෙමනම් ජනාධිපතිවරයා මේ පනත මහජනතාව ඉස්සරහට දාලා මේකට වරමක් ගත යුතුයි. අපි කියන්නේ මේ පනතත් අර එතුමා 2002 ගෙනාපු නැකිටිමු ශ්‍රී ලංකා රීගේඩින් ශ්‍රී ලංකා පනත වගේ පනතක් තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. අපි කියන්නේ මේවා යාවත් කාලින විතුයි, රටේ ආර්ථිකය පිම්මක් පැනිය යුතුයි. ඒවා එහෙම කරන්න නම් මේ පනත ඇතුළතදී මේ භයානක කාරණා සංශෝධනය විය යුතුයි. ඒ නිසා අපි කියන්නේ මේ රට නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ නායකින්ට මේ පනත සම්බන්ධයෙන් වඩා වඩාත් අධ්‍යයනය කළා. මේකේ තියෙන මේ බරපතල කාරණා කොහොමද සංශෝධනය කරගන්නේ, මේවා කොහොමද මෙරටේ මහජනතාවට බලපාන්නේ කියන එක එළිදරව් කරන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් මේ පනතත් අර පහුගිය කාලේ සම්මත වෙච්ච පනත් වගේ හොර රහසේ මේ පනත් සම්මත කරගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ නිසා අපි රටේ අපි කියනවා මේ රටේ ඔය පාර්ලිමේන්තු නියෝජනය කරන, අපි දන්නවනේ ඔය දේශමාමක කියන, මේ රටට ආදරේ කියන, මේ රට වෙනුවෙන් කැපී ඉස්සරහට ආපු, මේ රට වෙනුවෙන් මැරෙන්න හදපු කෑ ගහපු සියලු දෙනා ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. ඒ නිසා අපි කියන්නේ ඒ සියලු දෙනා අතේ තමයි මේක තියෙන්නේ. ඒ නිසා වහාම මේ පනත, මේ ආර්ථික පරිවර්තන පනත වහාම සංශෝධනය ලක් කරගෙන වැඩපිළිවෙල සැකසිය යුතුයි. ඒකේ අයිතිය තියෙන්නේ ඔය පාර්ලිමේන්තුව කරන නියෝජනය කරන 225 දෙනාට. මොකද අපිට කියන්න පුළුවන් මේ පනතේ තියෙන දේවල් එළියේ ඉඳන් මාධ්‍ය හරහා මහජනතාව දැනුවත් කරන එක විතරයි. මේක නීති කැටුම්පතක් විදියට සම්මත කර ගැනීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තු නියෝජනය කරන 225 දෙනාට. ඒ නිසා අපි කියන්නේ මේ පාර්ලිමේන්තු කාලය අවසාන වීගෙන යන මොහොතේ ඊළඟ පාර්ලිමේන්තු නියෝජනය කරන්න නම්, හරිද, ඕගොල්ලන්ට මේ රටේ මේ පනත් මේ අනපනත් සම්බන්ධයෙන් මීට වැඩි සිටිය යුතුයි. හරිද? ඒ නිසා අපි කියන්නේ වහාම මේ සම්බන්ධයෙන් මේ රට තුළ කතිකාවක් ඇති යුතුයි. මොකද අපි දන්නවා මේ වෙද්දි මේ පනත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව, විවිධ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කරලා තිනවා. ඉතින් අපි කියන්නේ මේවා තවදුරටත් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතුයි. මොකද මේ බරපතල මේවා සම්මත වුණාට පස්සේ, මේ පනත සම්මත වුණාට පස්සේ මේ ආර්ථික කොමිෂන් සභාව අපි දැක්කනේ වරාය නගර කෙටුම්පත සම්මත වුණා. හරිද? එතකොට මේ ආර්ථික කොමිෂන් සභාව මේක පනත සම්මත වුණාට පස්සේ සම්පූර්ණ මේකේ බලය තියෙන ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයා තමයි මේකේ සමාජිකව පත් කරන්නේ. හරිද? එතකොට මේ සමාජිකයන්ට ඕන විදියට මේ රටේ තියෙන මේ ආර්ථික මර්මස්ථාන, මේ තියෙන ආර්ථික වශයෙන් වැදගත් වෙන මේ සියලු කාරණා අපි දන්නවා. මේ හදන්නේ මේ පනතහරා පෞද්ගලික අංශයට බදු දීමට, විකිණීමට මේ ක්‍රම වැඩපිළිවෙල තමයි මේක හදන්නේ. හරිද? ඒකට මේ පනත හරහා මේ කොමිෂන් සභාව සම්මත වුණාට පස්සේ මේවට විරුද්ධව අධිකරණයටත් යากන්න බෑ. මොකද මේ කෙටුම්පතේ තියෙනවා ඒ සම්බන්ධයෙන් ඒ අධික ඒ කොමිෂන් සභාවල නියෝජනය කරන සමාජිකයන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවත් ගන්න බෑ කියන එක. ඉතින් ඊතරම් බර කාරණා. ඉතින් අපි කියන්නේ මේ රටේ මිනිසුන්ට, මේ රටේ මහජනතාවට, මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයන්ට මේ වගේ අනපනත් ගෙනල්ලා මේ අනපනත් තරහා පීඩන මේ සභාවවල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අධිකරණයටත් යන්න බැරි නම් මොකටද මේ පනත සම්බන්ධ කරන පාර්ලිමේන්තුවේ? හරිද? ඉතින් අපි දන්නවා මේ හැරෙන්නෙම මේ පනත් අනපනත් තරහා මේ ගෙන ආපු මේ තියෙන මේ විකිණීමේ, එහෙම නැත්නම් බදු දීමේ වැඩපිළිවෙල තවදුරටත් අරන් කිරීමේ, තීව්‍ර කිරීමේ වැඩපිළිවෙලක්. ඒකෙන් තමයි මේ පනත මේ පාර්ලිමේන්තුවට කියන්නේ. ඒ නිසා අපි කියන්නේ නැවත සැරයක් 225 දිනාටම මේ පනත අධ්‍යයනය කරලා මේකේ තියෙන මේ සමාජයට, මේ රටට, මේ රටේ ව්‍යාපාරිකයන්ට, මේ සියලු දෙනාට බරපතල විදිහට බලපාන මේ කාරණා මොනවද, මේ කාරණා මොනවද, මේ කාරණා කොහොමද මේ අයින් කරන්නේ කියන කාරණාව සමාජයට එළි කරලා සමාජය තුළ මතයක් හදලා මේ පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කරන වැඩපිළිවෙල සකසනක විපක්ෂ නායකවරයා ඇතුළු සියලු දෙනාගේ පවරම අයිතිය කියන එක සහ යුතුකම කියන එක මේ මොහොතේ අපි මතක් කර සිටිනවා. මේකත් මේ තරහ විදිහේ නාන
අපි දැක්කා දැන් ඊයේ මාධ්‍ය හරහා අපි දැක්කා ඒ හතර දිනක් අත්අඩංගුවට අරන් තිනවා ලංකාවෙන් ගිය හතර දිනක් තමයි ඉන්දියාවේදී අල්ලගෙන තින්නේ. ඉතින් අපිට මේ කාරණා දැක්කහම අපිට හිතෙන්නේ අපි දන්නවා දැන් ඉන්දියාවෙත් මැතිවරණයක් තියෙනවා. අපි දන්නවා මේ මොහොතේ ඉන්දියාවෙත් ඉන්නේ අධිපතිවාදී නායකයෙක්, ජාතිවාදී නායකයෙක්. එතකොට අපිට හිතෙනවා මේ මොහොතේ ඒ අවුවෙච්ච හතර දෙනාම මුස්ලිම් ජාතිකයෝ. මෙන්න මේවා දඩමීම කරගෙන ඉන්දියාව මැතිවරණට වාසියක් ලබා ගන්නවද? මං හිතන්නේ දැන් ඒ වාසිය ලංකාවෙත් යම් පිරිස් මේකට ගන්න හදනවද කියන බරපතල සැකේ අපි තුල තියෙනවා. මොකද අපි දන්නවා පහුගිය කාලේ ඉන්දියාවට දිගින් දිගටම චෝදනා වුණා. අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඇතුළු විවිධ පාර්ශ්ව චෝදනා වුණා. පහුගිය කාලේ සිද්ධ වෙච්ච පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ පාස්කු ප්‍රහාරයට ඉන්දියාවේ සම්බන්ධයක් තියෙනවයි කියන කාරණාව අපි දැක්ක දිගින් දිගටම මතු කරා. අපි කියන්නේ මෙන්න මේ වගේ කාරණා වෙනත් පැත්තකට යොමුකරන්න මේකත් නාට්‍යයක්ද කියන බරපතල සැකයේ තියෙනවා. හරිද? අපි දන්නවා දැන් එකපාරට මේ මැතිවරණ ඉලක්කරම රටවල් දෙකේම මැතිවරණ උණුසුම තියෙනවා. මේ මැතිවරණ උණුසුම තියෙන මොහොතේ මෙවැනි කාරණයක් සිද්ධ වීම බරපතල සැකයට තුඩු දෙන කාරණාවක්. අපි කියන්නේ මේ සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න ඒ ආරක්ෂක අංශ, ඒ වගේම බුද්ධි අංශ, පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ කළා. මේක සත්‍යතාවය රටට එළිදර කළ යුතුයි. මේ කාරණාව දඩමීම කරගෙන මේ රට තුල නැවත සැරයක් ජාතිවාදී ආගම්වාදී ඇදගෙන බලයට එන්න ලෑස්ති වෙන්න එපා. අපි කියන්නේ මෙහෙම බලයට එන්න කවුරු හරි ලෑස්ති වෙනවා නම් කවුරු හරි ආගම්වාදී ජාතිවාදී හරහා මේවා සම්බන්ධ ඉලක්ක කරගෙන මේවා දඩමීම කරගෙන මේවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්න මැතිවරණ වාසි ලබා ගන්න එනවා නම් අපි දන්නවා ඒක පිටිපස්සේ එහෙමනම් මේක සංදර්ශනයක් කියලා. ඒ නිසා අපි කියන්නේ මේ වගේ කාරණා අරගෙන සංදර්ශන කරන්න යන්න එපා. මේවා කරලා තමයි මේ රට මේ විදිහට අගාධයට පත් වෙලා තින්නේ. ඒ නිසා අපි කියන්නේ වගකීතු රාජ්‍ය ආරක්ෂක අංශ වලින් වගකීතුන්ගෙන් වහම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්ලා නීතිය ක්‍රියාත්මක කළා. මේකේ සත්‍යතාවය රටට හෙළිදරව් කරන්න, ලෝකෙට හෙළිදරව් කරන්න කියන ඉල්ලීම අපි කරනවා.